අයිබෝන් කියලා පිළිගන්නවා හැම කෙනෙක්ම. ගොඩක් ත්‍රාසජනක චිත්‍රපටියක් තමයි අදාරගෙන ආවේ. මිනිස් වාසයක්වත් නැති ප්‍රදේශයක වගුරු බිමක් තියෙනවා. මේ පැත්තේ කට්ටියගේ විශ්වාසයක් තිබ්බා මේ පැත්තේ වික්ටර් ක්‍රවුලි කියලා ගොඩක් භයානක විකෘති මිනිහෙක් ජීවත් වෙනවා කියලා. හැබැයි කවුරුවත් මෙයාව දැකලා තිබ්බේ නැහැ. මොකද මේ වගුරු බිමට ගියපු කවුරුත් ආයෙත් පණ පිටින් ඇවිල්ලා තිබ්බෙත් නැහැ. මේ දේවල් දන්නේ නැති කට්ටියක් හදිස්සියෙන් මේ වගුරු බිම පැත්තට යනවා. ඉතින් මේ කට්ටියගේ ඉරණම කොහමද විසඳන්නේ කියලා ඇත්තටම වික්ටර් ක්‍රවුලි මේ තරම් දරුණුනේ ඇයි කියන අභිරහස ගැනයි තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරන කල් බලලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාන යන්න. ඒ වගේම මේ වගේ ෆිල්ම් රිවියු දිගටම බලන්න ඕන නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ෆිල්ම් එක පටන් ගත්තදීම පෙන්නන්නේ තාත්තකගේ පුතුගේ ගංගාවත් දිගේ කිඹුල දඩයම් කරන්න ගිහින් ඉන්න සිද්ධිය. අඩි 12ක් විතර දිග කිඹුලෙක් ඉන්නවා කියලා දැනගෙන ඌව අල්ලගන්න තමයි මේ දෙන්න බෝට්ටුවකට වෙලා මේ විදිහට බලන් ඉන්නේ. මේ වෙලාවේ පුතා බෝට්ටු වෙන්න ගිහලා චූපාරක් දාන්න හදනවා. එකපාරටම කිඹුලෙක් වතුරෙන් උඩට පැනලා මෙයාව අල්ලගන්න හදනවා. ඒත් එක්කම තාත්තා කිඹුලව අල්ලගන්න හදද්දි කිඹුලා එතනින් පැනලා යනවා. ඊට පස්සේ පුතාට චෝදාන්න බැරි වුණා කියලා බෝට්ටුව ගොඩට අරගෙන යනවා. ඉතින් කොල්ල බෝට්ටුවෙන් බහලා ගිහින් වැඩේ කරද්දි තාත්තා කියනවා කිඹුලායෙත් ඇවිත් වගේ හින්දා සද්ද නැතුව ඉන්න කියලා. මේ වෙලාවේ එකපාරටම සද්දයක් ඇහිලා කොල්ලා එයාගේ තාත්තට කතා කරනවා. හැබැයි තාත්තා කතා කරගෙන යන දින්දා මෙයා බෝට්ටුවට ළඟට ගිහිල්ලා බලනවා. කොල්ලා දකින්නවා තාත්තා කෑලි කෑලි කරලා මල්ලා දාලා තියෙනවා. මෙයා ගොඩක් බය වෙලා ලීයක් අතට අරගෙන මොකා වුණත් කමන්න එළියට එන්න කියලා කියනවා. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් කැලේ ඇතුලෙන් දුවගෙන ආවිත් කොල්ලවත් කෑලි කෑලි කරලා මරලා දානවා. ඉතින් ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ ටවුන් එක සංවිධානය කරලා තියෙන හැලෝවීන් උත්සවය. ගොඩක් පැති වලින් කට්ටිය මේ ටවුන් එකට ඇවිත් බියර් බිබී නටනවා ගොඩක් විනෝද වෙනවා. මේ කට්ටියත් එක්ක හිටිය එක කොල්ලෝ සෙට් එකක්. මෙතන හිටියා බෙන් කියලා කොල්ලෙක්. එයා අනිත් අයට කියනවා එයාට පාටි එකේ හිටිය ඇති වගේ ආපහු හොටෙල් එකට යන්න කියලා. හැබැයි අනිත් අය නම් පාටි එක දාලා හොටෙල් එකට යන්න කැමැත්තක් තිබ්බේ නැහැ. ඊට පස්සේ බෙන් කියනවා ඒ පැත්තේ වගුරක් තියෙනවා එයා තනියම වගුර පැත්තට ගිහින් නැත්නම් අනිත් අයට පාටි එකේ ඉඳලා එන්න කියලා. හැබැයි බෙන්ව තනියම යවන්න හොඳ නැහැ කියලා මෙතන හිටපු මාකස් කියන කොල්ලත් ආපහු බෙන් එක්ක යනවා. මේ වගුර බලන්න කට්ටිය එක්ක යන්නේ වෙන් සොම්බි කියලා මිනිහෙක්. ඒක හින්දා මේ දෙන්නා ඉස්සල්ලාම වෙන් සොම්බිගේ ෂොප් එකට යනවා. ෂොප් එක වහලා තිබ්බ හින්දා බෙන් දොරට තට්ටු කරනවා. ඊට පස්සේ අමුතු විදිහට අඳගත්ත මිනිහෙක් දොර ඇරලා මොනවද ඕන කියලා අහනවා. බෙන් කියනවා අදරයට වගුරට බෝට්ටු සවාරියක් ගන්න ඕන කියලා. අර මිනිහා කියනවා කලින් නැච්ච සිද්ධියක් එක්ක එයා බෝට්ටු සවාරිය යන එක නතර කරලා දාලා තියෙන්නේ කියලා. බෙන්නාන මොකක්ද ඒ වුණ සිද්ධිය කියලා. ඊට පස්සේ අර්මිනියා කියනවා ගිය අවුරුද්ද හැලෝවීන් දවසේ වගුරට කට්ටියක් බෝට්ටු සවාරියක් එක් කරගෙන ගියා. එතන හිටපු කොල්ලෙක් වගුර ලිස්සලා ගිහින් මෙයාට නඩු දැම්මා. එදා ඉඳන් තමයි බෝට්ටු සවාරිය යන එක නතර කරලා දැම්මේ කියලා. කොල්ල දෙන්න මේ කතාව කියන්න කලින් නම් හිතුවේ මේ උනා කියපු සිද්ධිය මොකක් හරි බයතන දෙයක් වෙන්නේ නැති කියලා. ඊට පස්සේ මේ මිනිහා කියනවා බෝට්ටු සවාරිය යන්න ඕන නම් මැරිලසෝ කියන කෙනා ළඟට යන්න. හැබැයි මෙයා කිව්වා කියන්න එපා කියලාත් කියනවා. ඊට පස්සේ දෙන්න මැරිලසෝ කියන කෙනාගේ ෂොප් එක හොයාගෙන එතනට යනවා. මෙතන මිනිහා කෙල්ල දෙන්නෙක්ව වීඩියෝ කරන ගමන් හිටියා. කොල්ල දෙන්න මේ දිහා බලාගෙන ඉද්දී මේ ෂොප් එක අයිතිකාර ෂෝන් කියන කොල්ලා මෙතනට එනවා. බෙන් එයාට කියනවා එයාලා දෙන්න ආවේ වගුරට බෝට්ටු සවාරියක් ගන්න කියලා. ෂෝන් කියනවා වගුරට බෝට්ටු සවාරියක් අරගෙන ගිහින් සුපිරිම විනෝදයක් ලබා දෙන්නම් කියලා. බෝට්ටු සවාරියේ ගාස්තුව ඩොලර් 30යි කිව්වට පස්සේ කොල්ල දෙන්න සල්ලි ෂෝන්ට දෙනවා. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක තවත් කට්ටියක් බෝට්ටුව තියන තැනට යන්න බස් එක කරගෙන යනවා. බෙන්ගේ යාළුවා මාකස් කියලා කියන්නේ පොඩ්ඩක් විනෝදෙන් ඉන්න කෙනෙක්. ඒ හින්දාම මාකස් බස් එක නැගලා ගෑනු ළමයෙක් ළඟ වාඩි වෙලා කතාවක් දාන්න පටන් ගන්නවා. බෙන් නැගකට පස්සේ ඉතුරුලා තිබ්බ එක සීට් එකක් විතරයි. ඒ හින්දා බෙන් එතනින් වාඩි වෙනවා. මේ සීට් එකේ වාඩි වෙලා හිටිය මේරිබෙත් කියලා කෙල්ලෙක්. බෙන් මේරිබෙත් එක්ක කතාවක් දාන්න හැදුවත් මේරිබෙත් මොකක් හරි ප්‍රශ්නකින් වගේ හිටපු හින්දා බෙන් එක්ක වැඩිය කතා කරන්න කැමැත්තක් පෙන්වුවේ නැහැ. ටික වෙලාවකින් බස් එක බෝට්ටුව තියෙන තැනට යන්න පිටත් වෙනවා. මෙහෙම යද්දි ෂෝන් බස් එකේ කට්ටියට ඒ වටේ පිටේ තියෙන දේවල් ගැන විස්තර කරලා දෙනවා. හැබැයි ෂෝන් බොරු විස්තරයක් තමයි ඒ විදිහට කියලා දුන්නේ. ටික වෙලාවකට පස්සේ බස් එක ගඟක් ළඟට එනවා. මේ වෙද්දි රැත් වෙලා තිබ්බේ. බස් එක නවත්වුවට පස්සේ ෂෝන් කලබලෙන් වගේ කට්ටියට කියනවා ඉක්මනට බෝට්ටුවට ගිහින් නැගින්න කියලා. මේ වෙලාවේ ටිකක් දුරට වෙන්න බෝට්ටුවගේ ඉඳලා මිනිහෙක් මෙයාලට කෑ ගහලා කියනවා වගුර බහලා තියෙන ඒ පැත්තේ වික්ටර් ක්‍රවුලිගේ හොල්මන තියෙන හින්දා ඒ පැත්තට යන්න එපා කියලා. හැබැයි ෂෝන් කට්ටියට කියනවා මිනිහා කිඹුල්ලු දඩයම් කරන මිනිහෙක් ඔය බීලා කියවන්නේ ඒ හින්දා මිනිහා කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා කියලා. ඊට පස්සේ දැන් කට්ටිය බෝට්ටුව ස්ටාර්ට් කරගෙන එතනින් යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ පොඩි බෝට්ටුව හෙටුම් මිනිහා එයාටම කියා ගන්නවා උඹලා ඔක්කොම මැරෙන්න යන්නේ කියලා. බෝට්ටුව යන ගමන් කලින් වගේම වටපිට ගැන කට්ටියට විස්තර කරලා දෙනවා. ටික දුරක් යනකොට ගඟයිනේ තිබ්බ ගෙදරක් පෙන්නලා ෂෝන් කියනවා ඒ ගෙදර වික්ටර් ක්‍රවුලි කියන පුරාවෘත්ත මිනිසා ජීවත් වුණ ගෙදර කියලා. ඒ වගේම මිනිහා එයාගේ විකෘති මූණ හින්දා එයාගේ මූණට පොරවකින් කොටාගෙන මැරලා ගිහින් කියලාත් කියනවා. කතාවල තියෙන විදිහට කවුරු හරි මේ ගෙවල් ළඟින් යනකොට තාමත් වික්ටර් ක්‍රවුලි එයාගේ තාත්තට කතා කරනවා අහනවා කියලාත් ෂෝන් මේ වෙලාව කියනවා. ඊට පස්සේ මේරිබෙත් කියනවා ඒක වික්ටර් ක්‍රවුලි ගැන ඇත්තම කතාව නෙමෙයි ඒක වික්ටර් ක්‍රවුලිගේ ගෙදරත් නෙමෙයි කියලා. තවත් ටික දුරක් මෙහෙම යනකොට ෂෝන් නැවේ ලයිට් එක එකපාරම වෙන පැත්තකට හරනවා. මේ ලයිව් නැවේ කට්ටිය දකින්න කැලේ ඇතුලේ කවුරු හරි ඉඳලා හැංගුණා වගේ.
ෂෝන් නේකටත් බොරු කතාවක් ඔතලා කියනවා. මොකද ෂෝන්ට ඕනලා තිබ්බ බොරු කියලා හරි මේ කට්ටියගෙන් හොඳ ගාණක් හොයාගන්න විතරයි. ඉතින් බෝට්ටුව මෙහෙම ටික දුරක් යනකොට එකපාරටම ගලක වැදිලා බෝට්ටුව හිර වෙනවා. ෂෝන් කොච්චර ට්‍රයි කරත් බෝට්ටුව එතනින් එළියට ගන්න පුළුවන් නුන්නේ නැහැ. මේ වෙලාවම හයියෙන් වහින්නත් පටන් ගන්නවා. ඒත් එක්කම එතන හිටපු ගෑනු ළමයේ කාට හරි කතා කරන්න කියලා එයාගේ ෆෝන් එක බලද්දි එතනට සිග්නල් තිබෙන්නේ නැහැ. කට්ටිය ඉතින් දැන් පොඩ්ඩක් බය වෙලා වගේ තමයි ඉන්නේ එතනින් එළියට යන්න විදියක් නැති වෙයි කියලා. ඉතින් හයියෙන් වහපෙන්ද ගඟේ වතුර පාරට බෝට්ටුව ගිරෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ජිම් කියන මිනිහා එතන කොටයක් පැනලා කියනවා ඒක දිගේ ගොඩට යාගන්න පුළුවන් වෙයි කියලා. එයාගේ බිරිඳ කියනවා ඒ කොටේ දිගේ යන එක ගොඩක් භයානකයි කියලා. හැබැයි වෙන කරන්න දෙයක් තිබ්බ නැති හින්දා ජිම් අනිත් අයටත් එයාගේ පස්සෙන් එන්න කියලා කොටේ උඩට ගොඩ වෙලා හිමීට යන්න හදනවා. එකපාරටම ජිම් ලිස්සලා ගිහින් කොටේ හිර වෙනවා. එතකම එතනට කිඹුලෙක් ඇවිත් ජිම්ගේ කකුල හපනවා. හැමෝම බය කෑ ගහද්දි මේරිබෙත් එයා ළඟ තිබ්බ තුවක්කුවකින් කිඹුලට වෙඩි තියලා මරලා දානවා. අනිත් අයට පුදුමයි මේරිබෙත් ළඟ ඇයි තුවක්කුවක් තිබ්බ කියලා. ඉතින් බෝට්ටුව ගිලෙන හින්දා කට්ටිය ජිම්වත් උඩට අරගෙන කොටේ දිගේ ගොඩට යනවා. හැබැයි එතන කැමරාවක් තියාගෙන හිටු මිනිහා තවත් කෙල්ල දෙන්නෙක් එකපාරටම කොටෙන් ලිස්සලා වතුරට වැටෙනවා. කෙල්ල දෙන්න කොහොම හරි වතුරෙන් පීනලා ගොඩට එනවා. අනිත් මිනිහා කැමරාව වතුරට වැටුණු හින්දා මිනිහා කැමරාව හොයද්දි කට්ටිය කිඹුලෙක් එනවා කියලා හයියෙන් කෑ ගහන්න ගන්නවා. කොහොම හරි මිනිහා කිඹුලට අහුවෙන්නේ නැතුව වතුරෙන් ගොඩට එනවා. ඉතින් මේ වෙලාවේ හැමෝටම ෂෝන් එක ගොඩක් තරහයි. එයාලව කරදරයකට ඇදලා දැම්ම කියලා. කට්ටිය කැලෙන් එළියට යන්න පාරක් හොයාගෙන කැලේ ඇතුළට ඇවිදගෙන යනවා. මෙයාල මේ වෙලාවේ දිගටම ෂෝන්ට දොස් කියපු හින්දා ෂෝන් මෙයාලට කියනවා සල්ලි ටිකක් හොයාගන්න එයාගේ අයියා කීමර තමයි මේ බෝට්ටු සංචාරය පටන් ගත්තේ කියලා. කට්ටිය අහනවා ෂෝන්ගෙන් මීට කලින් ඒ වගේ කීවතාවක් එහෙම ඇවිත් තියෙනවද කියලා. ෂෝන් කියනවා මීට කලින් ගොඩක් පාරවල් ඇවිත් තියෙනවා හැබැයි එකපාරකවත් බෝට්ටුව ගිලුන්නේ නැහැ කියලා. ඊට පස්සේ කට්ටිය අහනවා මේරිබෙත්ගෙන් ඇයි එයාලඟ තුවක්කුවක් තියාගෙන හිටියේ කියලා. ඊට පස්සේ මේරිබෙත් අඬනඩා වගේ කියනවා එයාගේ තාත්තයි අයියයි දවස් දෙකකට කලින් මේ පැත්තේ කිපුල්ලු දඩයම් කරන්න ආවා. හැබැයි එයාලා දෙන්න මේ වෙනකල් ගෙදර ආවේ නැහැ. පොලිසියට කිව්වත් වැඩක් උනේ නැති හින්දා තමයි එයා තාත්තවයි අයියවයි හොයාගෙන ආවේ කියලා. ඒත් එක්කම මෙයා කියනවා මේ ගැලේ ආරක්ෂාවක් නැහැ. ඉක්මනටම පාරක් හොයාගෙන කැලෙන් එළියට යන්න ඕනේ කියලා. අනිත් අය කියනවා ජිම්ගේ කකුල තුවාල වෙලා තියෙන හින්දා ඉක්මනටම යන්න බැරි වෙයි කියලා. ඊට පස්සේ මේරිබෙත් කියනවා ඉක්මනට එදිරින් ගිය නැත්නම් හැමෝටම මැරෙන්න වෙන්නේ කියලා. හැබැයි අනිත් අය නම් තාම තේරුන්නේ නැහැ මේරිබෙත් ඇයි මේ තරම් මේ කැලේ ගැන බයෙන් ඉන්නේ කියලා. කට්ටිය මේ ගැන මේරිබෙත් ගෙන් අහනවා. ඊට පස්සේ මෙයා ගොඩක් බයෙන් කියනවා මේක වික්ටර් ක්‍රෞලිගේ කැලේ කියලා. හැබැයි අනිත් අය හිතුවේ වික්ටර් ක්‍රෞලි කියන්නේ නිකන් කතාවක් විතරයි කියලා. කොහොම වුණත් බෙන් මේරිබෙත් ගෙන් අහනවා මොකක්ද මේ වික්ටර් ක්‍රෞලිගේ කතාව කියලා. ඊට පස්සේ මේරිබෙත් මේ වික්ටර් ක්‍රෞලිගේ පුරාවෘත්ත කතාව මෙයාලට කියනවා. වික්ටර් ක්‍රෞලි ඉපදිලා තියෙන්නේ ගොඩක් දරුණු විදියට විකෘති වෙලා. ඒ හින්දාම අනිත් අයට පේන්නේ නැති වෙන්නේ එයාගේ තාත්තා වික්ටර් ක්‍රෞලිව ගෙදර හංගගෙන වගේ තමයි ඉඳලා තියෙන්නේ. පුතා විකෘති කෙනෙක් වුණත් තාත්තා වික්ටර් ක්‍රෞලිව ගොඩක් ආදරෙන් බලාන තියෙනවා. අනිත් ළමයි වික්ටර් ක්‍රෞලිව දැක්කට පස්සේ එයාට ගොඩක් විහිළු කරලා තියෙනවා. ඊට අවුරුදු ගානකට පස්සේ හැලෝවීන් දවසක ළමයි තුන්දෙනෙක් වික්ටර් ක්‍රෞලිව බය කරන්න හිතාගෙන එයා ගේ ඇතුලේ ඉද්දි ගේ පැත්තට රතිඤ්ඤවගයක් දාලා තියෙනවා. හැබැයි ඒ වෙලාවේ රතිඤ්ඤවලට ගිනි අරගෙන වික්ටර් ක්‍රෞලිට එළියට එන්න බැරුව ගේ ඇතුලේ හිර වෙලා. එයාගේ තාත්තාවිත් පොරවෙන් ගහලා ගහලා දොර කඩන්න හදද්දි දොර ළඟ හිටපු වික්ටර් ක්‍රෞලිගේ ඔළුවට පොරව පාරක් ඇදලා එයා එතනම මැරලා තියෙනවා. එයාගේ තාත්තා ඒ ගැන දුකෙන් ටික කාලයකට පස්සේ මැරලා ගිහින්. එදා ඉඳන් මේ පැත්තේ මිනිස්සු අතුරුදහන් වෙන්න පටන් අරන් තියෙනවා. ගමේ අයයි දඩයක්කාරයෝ කියන විදියට තාමත් වික්ටර් ක්‍රෞලිය ගේ ළඟ ඉන්නකොට එයා තාත්තර කතා කරන සද්ද ඇහෙනවා කියලා කියනවා. මේ හින්දම ගඟේ මේ පැත්තට එන එක තහනම් කරලා තියෙන්නේ කියලත් මෙයා කියනවා. ෂෝන් කියනවා එයාලා වික්ටර් ක්‍රෞලිය ගෙදර ළඟ නෙමෙයි ඉන්නේ ඒ හින්දා බය වෙන්න දෙයක් නැතිවේ කියලා. හැබැයි මේරිබෙත් ඒ වෙලාවේ ටික දුරක් තිබ්බ වික්ටර් ක්‍රෞලිය ගෙදර මෙයාලට පෙන්නනවා. ඒ වගේම එළියට යන්න පාර තිබ්බෙත් ඒ ගෙදර අයිනෙන් හින්දා මෙතන කට්ටියම මේ වෙද්දි ගොඩක් බය වෙලා තමයි හිටියේ. හැබැයි වෙන කරන්න දෙයක් නැති හින්දා තුවාල වෙලා හිටපු ජිම්වත් අරගෙන කට්ටිය ඒ ගෙදර ළඟින් ඇවිදගෙන යනවා. ගෙදර ළඟදී කට්ටියටම එකපාරටම කවුරු හරි තාත්තේ කියලා මූණ සද්දයක් ඇහෙනවා. හැමම ගොඩක් බය වෙනවා මේරිබෙත් කිව්ව කතාව ඇත්තම තමා කියලා. ඊට පස්සේ අනිත් අය එතන නතරලා බලාගෙන ඉද්දී ජිම්ගේ බිරිඳ ජිම්වත් අරගෙන බය වෙන්න දෙයක් නැහැ කියලා ඇවිදගෙන යනවා. එකපාරටම අර ගේ ඇතුලෙන් පොරවක් අතින් ගත්ත විකෘති මූණක් තියෙන මිනිහෙක් ඇවිත් ජිම්ට පොරවෙන් ගහලා ගොඩක් දරුණු විදියට මරලා දානවා. අනිත් අය මේක දැකලා ගොඩක් බය වෙලා කෑ ගහගෙන එතනින් දුවලා යනවා. වික්ටර් ක්‍රෞලි ජිම්ගේ බිරිඳවත් අල්ලාගෙන කට දෙපැත්තට ඇදලා දාලා මරලා දානවා. ඊට පස්සේ මේරිබෙත් එයාට වෙඩි තිබ්බට පස්සේ මිනිහා ඇදගෙන වැටෙනවා. එයත් ඒත් එක්කම කෑ ගහගෙන කැලේ පැත්තට දුවගෙන යනවා. මෙයා යනකොට අනිත් අයත් කැලේ ඇතුළේ හැංගිලා හිටියා. මාකස් එතනම තිබ්බ ගහක් උඩට නැගලා හිටියා. මේරිබෙත් කියනවා එයා වෙඩි තිබ්බට පස්සේ වික්ටර් ක්‍රෞලි බිමට ඇදගෙන වැටෙනවා කියලා. අනිත් අය කියනවා වික්ටර් ක්‍රෞලි කියන්නේ අවතාරයක් වගේ හින්දා උට වෙඩි වැදින්න විදියක් නැහැ කියලා. කට්ටිය මේ වෙලාවේ ගහේ හිටපු මාකස්ගෙන් අහනවා වටපිටේ මොනවද තියෙන්නේ කියලා බල්ලා කියන්නේ කියලා. මාකස් බල්ලා කියනවා කරුවල හින්දා වැඩියමකුත් පේන්නේ නැහැ. ටිකක් දුරකට වෙන්න ටවුන් එකක් වගේ නම් තියෙනවා පේනවා කියලා. මෙයාලා මේ වෙලාවේ බලද්දි ෂපිරෝ කියන මිනිහා එයාලත් එක්ක හිටියේ නැහැ. ෂපිරෝ කට්ටියකින් වෙන්නලා කැලේ ඇතුළේ දුවගෙන යනවා. ටික දුරක් ගිහින් ගාලක් අස්සේ ඇංගෙලා ඉඳලා අපව දුවන්න කියලා මෙයා එළියට එනවා.
හැබැයි එළියට ආපු ගාම ෂපීරෝ ඉස්සරහා වික්ටර් ක්‍රවුල් හිටියා. වික්ටර් ෂපීරෝගේ ඔළුව අනිත් පැත්තට හරවලා මරලා දානවා. අනිත් අය මාකස් දැක ටවුන් එක පැත්තට ඇවිදගෙන යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙයාලා කතා වෙනවා. සමහර විට වික්ටර් ක්‍රවුල් කියන්නේ අවතාරයක් නෙමෙයි මිනිස්සු මර මර ඇවිදින මානසික ලෙඩෙක් වෙන්නේ නැති කියලා. ටික දුරක් කට්ටිය යද්දි ෂපීරෝ ළඟ තිබ්බ බෑග් එක වැටලා තියලා මෙයාට හම්බෙනවා. මිනිහත් ඒ කිට්ටුවටම ඇති කියලා හිතලා කට්ටිය දිගටම ඉස්සරහට ඇවිදගෙන යනවා. හැබැයි ටිකක් දුරකට වෙන්න තිබ්බ ෂපීරෝගේ මිනිහා මෙයාලා දකිනවා. එයාවත් ගොඩක් දරුණු විදිහට මරලා දාලා තියෙනවා දැකලා කට්ටිය බය වෙනවා. මෙරිබෙත් වික්ටර් ක්‍රවුලට වෙඩි තිබ්බත් ඌට මුකුත් වෙලා නැහැ කියලා මෙයාලට තේරෙනවා. ඒත් එක්කම ෆෝන් එකක් රින්ග් වෙන සද්දයක් මෙයාලට ඇහෙනවා. ඒ සද්ද ඇහෙන පැත්තට ගියාට පස්සේ දකිනවා ඒ ෆෝන් එක එතන හිටපු එක ගෑන ළමෙක්ගේ කියලා. ඒ වගේම කට්ටිය කැලේ වටේ ගිහින් කැරගිලා ආපහු වික්ටර් ක්‍රවුලේ ගෙදර ළඟටමයි ඇවිල්ලා හිටියේ. ෆෝන් එක බලද්දී ආයෙත් කාටවත් කෝල් කරන්න සිග්නල් තිබෙන්නේ නැහැ. වික්ටර් ක්‍රවුලි ආපහු ආවොත් සටන් කරන්න ඕන කියලා මෙරිබෙත් අර ගේ ඇතුළට යනවා මොකක් හරි උපකරණයක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. මේ වෙලාවේ මෙරිබෙත් දකින්න එයාගේ තාත්තගේයි අයියගේයි මූණු එතන තියෙනවා. මෙරිබෙත් මේක දැකලා ගොඩක් දුකෙන් කෑ ගහනවා. මේ වෙලාවේ එළියේ අනිත් කට්ටිය හිටපු තැනට වික්ටර් ක්‍රවුලි ග්‍රයින්ඩ් එකක් අරගෙන එනවා. වික්ටර් එතන හිටපු ගෑන ළමයෙක්ව අල්ලගෙන ගෑන ළමයාගේ මූණ ග්‍රයින්ඩ් එකට අල්ලනවා. ඒත් එක්කම මෙරිබෙත් දෙන්න ආයුධ වගේක් අරගෙන එතන නැවිත් ඒ ආයුධ වලින් වික්ටර් ක්‍රවුලට ගහනවා. ඒත් එක්කම වික්ටර් ක්‍රවුලි ඇදගෙන වැටෙනවා. ෂෝන් එතන වැටලා තිබ්බ ආයුධයක් ගන්න කියලා එතන දෙනවා. වික්ටර් ආපහු නැගිටලා අර ආයුධෙම ගහලා ෂෝන් අය අර ගෑන ළමයාව මරලා දානවා. අනිත් අය කෑ ගහගෙන කැලේ ඇතුළට දුවගෙන යනවා. එක තැනකට නතර වුණාට පස්සේ ආයෙත් වික්ටර් දැන් දෙනවා. බෙන් රේක් එකකින් නැන්නාට පස්සේ ආයෙත් මෙයාලා දුවන්න පටන් ගන්නවා. ටික දුරක් ගිහින් බෙන් මෙයාලට කියනවා මෙහෙම දුවලා මිනිහාගෙන් බේරෙන්න බෑ. මිනිහා මේ හැම කෙනෙක්ගේ මරණකල් පස්සෙන්නේ. ඒක හින්දා මිනිහත් එක්ක සටන් කරලා වික්ටර් ක්‍රවුලිව ඉවරයක් කරලා දාමු කියලා. මෙරිබෙත් අහනවා කොහොමද එහෙම සටන් කරන්න කියලා. බෙන් කියනවා උගේ ගේ ඇතුළේ තෙල් කෑන් වගේක් තියනවා දැක්කා. ඒව දාලා මිනිහට ගෙන දෙමු කියලා. ඊට පස්සේ කට්ටිය හිමීට හිමීට ආපහු වික්ටර් ක්‍රවුලේ ගේ ළඟට යනවා. අනිත් අයට එළිය බලාගෙන ඉන්න කියලා බෙන් තෙල් කෑන් එකක් හොයාගෙන ගේ ඇතුළට යනවා. එකපාරටම එළිය හිටපු ගෑන ළමයාගේ ඇඟේ කෑලි බෙන් හිටපු තැනට වැටෙනවා. බෙන් නැගිටලා බලද්දී වික්ටර් දොර ළඟ හිටගෙන හිටියා. බෙන් කෑ ගහද්දී මෙරිබෙත් පිටිපස්සෙන් නැවෙත් වික්ටර්ගේ ඔළුවට රේක්ක ගින්නනිනවා. ඒත් එක්කම බෙන් තෙල් කෑන් එකක් මිනිහාගේ ඇඟට හලලා කට්ටියම කාමරෙන් එළියට ගිහින් වික්ටර්ගේ ඇඟට ගිනි දිනනවා. වික්ටර් ගිනි අරගෙන බිමට ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම හයියෙන් වහින්න පටන් අරගෙන අර ඇවිලුණු ගින්න නිවෙනවා. මිනිහා ආපහු නැගිටලා එන්න කලින් එතනින් පැනගමු කියලා කට්ටිය දුවලා එතනින් යන්න යනවා. මෙහෙම ගිහින් සෝන් පිටණයක් ළඟ තිබ්බ ගේට්ටුවක් මෙයාලට හම්බෙනවා. ගේට්ටුව ලොක් කරලා තිබ්බ හින්දා එළියට යන්න පාරක් හම්බවෙන එක කට්ටිය දිගටම යනවා. හැබැයි ආයෙත් වික්ටර් ක්‍රවුලි මෙයාලගේ ඉස්සරහට ආවිත් ගොඩක් තරහින් කෑ ගහනවා. කට්ටිය දුවලා යන්න හදද්දී වික්ටර් මාකස් සල්ලගෙන අද්දෙක් ගලවලා දාලා මරලා දානවා. බෙන්ට නම් ගොඩක් දුකයි එයාගේ හොඳම යාළුවා මෙහෙම නැති වුණු එකට. මෑ දෙන්නම මෙහෙම දිගටම දුවගෙන යනවා. දුරින් ඉඳන් වික්ටර් යකඩ කූරකින් මෙයාලට ගහනවා. යකඩ කූර බෙන්ගේ කකුලේ වැදිලා තුවාල වෙනවා. යකඩ කූර ගලව ගන්න මෙයාලා දඟලද්දී වික්ටර් එතනට වේගෙන් දුවගෙන යනවා. හැබැයි එකපාරටම යකඩ කූර වික්ටර්ගේ දිහාට දික් කළා. කූර වික්ටර්ගේ ඇඟට අනිනවා. මෙයාලා හිතුවේ ඒ පාර නම් වික්ටර් ක්‍රවුලි ඉවරටම ඉවරයි කියලා. ඊට පස්සේ දෙන්න ගඟක් ළඟ තිබ්බ බෝට්ටුවක නැගලා එතනින් නැන්න යනවා. දෙන්නට ගොඩක් සතුටුයි ජීවිතේ බිවර ගන්න පුළුවන් වුණා කියලා හිතලා. හැබැයි එකපාරටම වික්ටර් ක්‍රවුලි වතුරෙන් මතුවලා මෙරිබෙත් වතුර යට ඇදගෙන යනවා. මෙයා වතුර යට එක වෙලාවක් ඉර වෙලා ආයිද්දි එකපාරටම බෝට්ටුවේ ඉඳන් අතක් වතුර යට මතුවෙනවා. හැබැයි වික්ටර් තමා බෙන්ගේ අත කඩලා මෙරිබෙත් එහෙම අත දික් කළා තිබ්බේ. මේ වෙලාවේ වික්ටර් ක්‍රවුලි මෙරිබෙත් දෙන්නයි ගොඩක් අයියෙන් කෑ ගහනවා. ඉතින් ෆිල්ම් එක නම් මුතනින් ඉවර වෙනවා. ඊළඟ මේක දෙවෙනි ෆිල්ම් එකේ රිවිව් එකත් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එක ඉවරන කව බලපු හැමෝටම තැන්ක් යූ කියලා කියනවා. ඒ වගේම මේ වගේ ෆිල්ම් රිවිව් දෙකටම බලන්න ඕන නම් දැන් වාගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ ෆිල්ම් රිවිව් එකෙන් හම්බෙමු.